මාලිත තෙවරක් පෙරුම විදුලි සැරවැදී මිය යයි මව්බිමාද තමන්ගේ ප්‍රධාන පෝතෙන් එහෙම තමයි වාර්තා කරන්නේ. හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරක් පෙරුම මහතා විදුලි සැරවැදීමෙන් ඊයේ 16 වෙනිදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හිටපු අමාත්‍යවරයා සිය නිවසේ සිටියේදී විදුලි පරිපථ දෙකක් එකින් එකට සම්බන්ධ කිරීමට උත්සාහ කළ අවස්ථාවකදී විදුලි සැරවැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවටයි රෝහල් ප්‍රකාශකයෙකු මව්බිමට ප්‍රකාශ කරන්නේ. විදුලි සැරවැදීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා පුද්ගලික වෑන් රථයකින් කළුතර ශේක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවටත් මව්බිම කියනවා. ඔහුගේ දේහය කළුතර ශේක්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාරයකගේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද දිනේදී සිදු කිරීමට නියමිත බවටයි කියන්නේ. මතුගොම ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිවරයෙක් හා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වූ පාලිත තෙවරක් පෙරුම මහතා 1960 මැයි තුන්වෙනිදා උපත ලබා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් 2015 සිට 2020 දක්වා පාර්ලිමේන්තුවේ නියෝජනය කළ ඔහු වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ධූරයක්, එවැගේම කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධ සහ සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය ධූර යන අමාත්‍ය ධූරවල ඔහු කටයුතු කර තිබෙනවා. ඔහු මිය යන විට 64 වෙනවියේ පසු වූ බවටයි මව්බිම පුවත්පත වාර්තා කර තිබෙන්නේ. පාලිත තෙවරක් පෙරුම යනු කළුතර විතරක් නෙවෙයි ලංකාවේ දේශපාලනයේ බොහෝ පුවත් මවන්නෙක වුණා 2015 සහ 2020 වැනි කාලය තුළ. ඔහු ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනයට ඔබ්බට ගොස් සාම්ප්‍රදායික දේශපාලන බැමි බිඳ දමමින් ඔහුගේ දේශපාලන ප්‍රකාශනයන් සහ ඔහුගේ දේශපාලන භාවිතයන් ඔහු කරන්න පටන් ගත්තා. ඇතමුන්ගේ විවේචනයටද මෙය පත් වුණා. නමුත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර අගලවත්ත මතුගම වැනි ප්‍රදේශවල ජනතාවගේ බොහොම ජනාදරයට පාත්‍ර වුණා. ඇතැම් විට පාලිත තෙවරක් පෙරුම මහතා මහජන සේවකයෙකු විදිහට පසුගිය කොරෝනා වසංගත සමයේදී වැනි විශේෂ අවස්ථාවලදී ජනතාව වෙනුවෙන් කළ සේවය සමහර සුදු ඇඳ කළු වැඩ කරන ජනතා නියෝජිතයන් අතර ඇතමෙකුට පාලිත තෙවරක් පෙරුම කියන්නේ ජනතා වීරයෙක් වෙන්නට පුළුවන්. ඔහු බොහොම අව්‍යාජව ඇතැම් විට හැසිරුණු බව දැනගත්තා. අපිත් මාධ්‍යකරුවන් විදිහට අපි සමගත් බොහොම හොඳින් ගනුදෙනු කරපු දේශපාලන චරිතයක් දේශපාලන නායකයෙක්. ඔහු පිළිබඳව ඇතමෙකුට යම් යම් විවේචන ඇති ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳව. නමුත් ඔහුගේ වියෝව පිළිබඳව අපගේ ශෝකය මේ මොහොතේ පළ කරන්නට කැමති. මම නැවත කියන්නේ ඇතැම් දේශපාලන නායකයන්, ඇතැම් මන්ත්‍රීවරු, ඇතැම් අමාත්‍යවරුන් සුදු ඇඳගෙන කරන කළු වැඩ අතරේ පාලිත තෙවරක් පෙරුම යනු ජනතා වීරයෙක් වෙන්නත් ඇතැම් විට පුළුවන්. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.